අධික අවරශ්මියෙන් ඇති වූ සංගූලතා මත තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. යාපනය පුන්නයිකට්ටුවන් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බවයි සෞඛ්‍යංශය තහවුරු කළේ. ඔහුගේ මෘතදේහය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ අධික අවරශ්මිය මත විචරණය වී මෙම මරණය සිදුව ඇති බවයි. අධික අවරශ්මිය මත ඊයේ දිනේ වන විට යාපනය ප්‍රදේශයෙන් පුද්ගල මරණ 4ක් වාර්තා වුණා. තවත් පුද්ගලයෙකු යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ අනුව මේ වන විට අධික උණුසුම නිසා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 5. අද දිනය තුළත් ත්‍රිකුණමලය සහ යාපනය දිස්ත්‍රික්ක තුළ අධික උණුසුම් සහිත කාලගුණයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ සෙල්සියස් අංශක 33 සහ 30ක් ලෙසයි. මේ අතර අද දිනේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනේ බොහෝ පළාත්වල සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව මධ්‍යම උතුරු මැද ඌව නැගෙනහිර පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 75ක පමණ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවකුත් තියෙනවා. එසේ නමුත් මේ වර්ෂාවත් එක්ක තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ වැසි මේ ආකාරයට පැවතෙන කොට මේ අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් ටිකෙන් ටික අඩුවීමකට ලක් වෙන්න හැකියාවක් තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.